සත්‍යයත් එක්ක මෛත්‍රිය වඩන්නත් ඕනේ. මෛත්‍රිය වඩලා මෛත්‍රියෙත් එක සමාධියකට ගේන්න ඕනේ. කියන්නේ අර මෙහෙම පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් බුදු ගුණත් පස්සේ අමන්ට ප්‍රාර්ථනා කරන්න පුළුවන් මට ලෝභය, ද්වේෂය, මෝහය දුරු වේවා. මගේ හිත සුද්ධ වේවා. මගේ හිත නිවන් දකිත්වා. ඒක ෆීල් වෙන්න ඕනේ තමන්ගේ. ඊට පස්සේ හිතන්න ඕනේ එහෙම හිතලා කෙටියෙන් ගත්තොත් දැන් මම දැන් මේ වෙලාවේ ඉන්නවනම් මේ වටේ ඉන්න පිරිස මොනබ IBC පන්සලේ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ ලෝභය, ද්වේෂය, මෝහය දුරු වේවා. අනුමාන හිමීට කරන්න ඊට පස්සේ කොළඹටම ඊට පස්සේ ලංකාවේ පුරම් ගම් නියම් ගම් මිනිස්සුන්ට ඊට පස්සේ ඉන්දියාව සවුත් ඉන්දියාව සෙන්ට්‍රල් ඉන්දියාව නෝත් ඉන්දියාව කූමි වගේ ඒගොල්ලන්ටත් ඒ සනීප ලැබෙන ඒගොල්ලන් විතරක් නෙමෙයි මම ගත්තදින් යුරෝපේ මේ රෂ්‍යා චයිනා මිඩ්ල් ඊස්ට් නෝර්ත් ඇමරිකා සවුත් ඇමරිකා එතකොට යුරෝප් Africa, Australia, ukkoma dupatwala inna manushya, Hawaii dupatta, Fiji, Ruthuyama inna manushya, egolanta lobhaya wishaya. Ruthuyama inna manushya, sattu, oho sattu kottashe, manushyathmayak labila, me nivan maga yannada. Yaksha bhuta preta, vetarani paduma, avichi, siyala lokathalawala satyayan, manushyathmayak. දේවලෝකවල දේවතාවුන් වහන්සේ රූප ද්වේෂ මොහ නැත්තරම නැතිව බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිසත් මහා බ්‍රහ්ම වේහම් ආපස අකනිතා බ්‍රහ්ම ලෝක ඉවරට ලෝභය නැහැ ද්වේෂය නැහැ මම කියන බරති එකක් නැති ඒක තමට තියක් හිමීට හිමීට පාවෙනවා වගේ පොඩ්ඩක් ඒක රිසර්ච් කරලා ඒ නිමිත්ත හරියට අරගෙන වැඩි හිතන්නේ යන්නේ නැහැ. එහම කළා පස්සේ ඒක සනීපය එනවා දැනෙනකොට ඊට පස්සේ පුළුවන් ආනාපාන සතිය කරන්න. සතියා බලන්න ඒකත් අත්හරින්න ෆීලිං එකක්. මේ මෛත්‍රිය. ඊට පස්සේ ඒකත් වැඩි යන්න එපා. ඒකත් ඒක පුළුවන් වෙහසක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් තරම ඉවරුණාන් පස්සේ අර ධර්ම පොත් ටික කියවන්න. ඒ බුද්ධ වචනේ කියවන්න. ඊට පස්සේ ඒකත් හරිනම් ඒක කියවපු එකක් ඔන්න සක්මන් කළා බලන්න. කල්පනා කරලා බලන්න. අන්නේ විදිහට කරන්න ඕනේ. මම හැබැයි ওই සූත්‍රයක් අහුවනේ. ඔය මජ්ක්‍ධිම නිකායේ නන්දෝවාද සූත්‍රය බලන්න. ඒ භික්ෂුණී මාස්ටර් කියපු විදර්ශනා කරන ලස්සන සූත්‍රයක්. නන්දෝවාද සූත්‍රය. ආ ඔබ ගොඩාක් තියෙනවා ඉතින්. මේ නන්දෝවාද සූත්‍රය. ඒක හරි ඉන්ටරෙස්ටිං. ඒක පළවෙනි පාර කිව්වම ඒ පළවෙනි පාර කිව්වම භික්ෂුණීන් වහන්සේලාට බුදුහාඳුර කියලා නන්ද නන්දෝ නන්දෝ නන්ද කියන මේ මහරහතන් වහන්සේ තමයි කිව්වේ. එතකොට බුදුහාඳුර කියනවා ආයි මේ දේශනාව හෙටක් කියන්න කියලා. මේවා සතුටු වුණා ආයි හෙටක් කියන්න කියලා. හෙට කියන අනිත් දවසේ ඕකම දේශනා කරනකොට තමයි මගපල ලැබුණේ. අනිත් පෙර දවසේ සතුටු වුණාට අනිත් දවසේ තමයි ඇත්තට මගපලයක් මේ ඔක්කොටම ලැබුණේ. එතකොට ඒක පෙන්නවා නේද කොච්චර අපි අර ඒක රිපීට් වෙන්න ඕනේ කියලා. අපේ ෆෝකස් එක වැඩෙන්න ඕනේ. ඒ මිනී කන්නේ වල ඒ ફોકસ එක වැඩි වුණාම වෙලා වෙලා තමයි ඔන්න අර ඵල ලබන විදිහ දැන් හැම දෙයක්ම එහෙමයි අර ගින්දරක් පත්තු කරනවා වගේ කෝටු දෙයක් කරා අතුරුල අතුරුල වේ දිගටම ගියොත් නේ අර ගින්දරෙන්නේ අන්න මේකක් තමයි ඔය ફોકસ එකෙත් තියෙන්නේ ඔය යෝනිසෝමනසිකාරෙත් තියෙන්නේ